සියලු දිනාටම සුබෝ දෑසනක් අද මාර්තු මාසයේ 16 වෙනිදා සෙනසුරාදා දිනේ චතාරික වන්දනා ගමනේ අද දවසේ අපි භාවනාවට යොදා ගන්න අද දවසේ පිළිතුරු ගීය ගීතාවලිය 7 සමිඳුනි මාගේ දෙවියනි මා රැකවරණය ඔබ වෙතමය චතාරික භාවනාව තුළ නිරන්තරයෙන්ම අපිට මතක් කර දෙනවා ඔබේ මගේ ජීවිතයේ අයිතිය ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේටයි දෙවියන් වහන්සේටයි අයිති පෞල් සේවාව තුළ මා නිතර මතක් කරන දෙයක් දෙමව්පියන්ට විශේෂයෙන්ම පාසල් දහම් පාසල් වලට ගියාම ආදර අම්මේ තාත්තේ ඔබ දරුවාගේ බාරකරුවා කෙයාටේක අයිතිකරුවා ඕන නෙමෙයි සමහර වෙලාවට ස්වාමි පුරුෂයා හිතනවා ඔහු බිරිඳගේ අයිතිකරුවා කියලා. බිරිඳ හිතන්න පුළුවන් ස්වාමි පුරුෂයාගේ අයිතිකරුවා මම. දෙමෝපිය හිතන්න පුළුවන් දරුවන්ගේ අයිතිකරුවා. මේක අපි පැහැදිලි කරගන්න ඕනේ ලස්සන සත්‍යතාවයක්. ඔබ මම මේ ජීවිතේ ඔබේ දරුවන්ගේ ජීවිතවල එහෙම නැත්තම් මේ ඕනෑම ජීවිතවල අයිතිකරුවෙක් නෙමෙයි. ආ දැන් මම අයිතිකරුවා නෙමෙයි මට කැමති විදියකට ඉන්න පුළුවන් නෑ. එහෙමත් නෑ බාරකරුවා. කෙයාටේක පරිස්සම් කරන්න ඕනේ. රැක බලා ගන්න ඕනේ. We should protect. හැබැයි මතක තියා ගන්න ඕනේ නිරන්තරයෙන්ම බාරකරුවා නොව අයිතිකරුවාය. අයිතිකරුවා වන්නේ දෙවියන් වහන්සේය. බාරකරුවා වන්නේ අම්මා තාත්තා දුව පුතා ස්වාමි පුරුෂයා බිරිඳ පූජක පැවිදි උතුමන් පවානේ මීසම අපෝස්තලික සේවාවේ අයිතිකරුවා නොව දෙවියන් වහන්සේගේ මීසම් ජනතාවගේ එඬේරා හැටියට අපෝස්තලික සේවාවේ එඬේරා හැටියට බාරකරුවා පමණි. ඒ නිදහසට කාරණයක් කරගෙන වගකීම් පැහැර හැරීම නෙමෙයි. නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේගේ පාමුලට යන්නට ඒක හේතුවක් වෙනවා. අයිතිකරුවා ළඟට යන්න ඕනිනේ. හරි දේ දැනගන්න ජීවිතේ ගැද්දි තීරණයක් ගනින්න. විවාහය වෙන්න පුළුවන්, රැකියාව වෙන්නට පුළුවන්. ඔබට තිබෙනවා නම් අද දවසේ හෙට දවසේ ජීවිතේ තීරණයක් ගන්න අයිතිකරුවා ළඟට ගිහිල්ලා හරියට දැනගන්නට ඕනි මොකද්ද ඔබ වහන්සේගේ කැමැත්ත. ඉනිසයි කියන්නේ පූර්ණ යැපීම අනවිම් යාවේ total dependence on God. දෙවන ජුවාම්පාලු පාපාංශේ තමන් වහන්සේගේ ආදර්ශ පාඨය හැටියට ගත්තේ totally yours සම්පූර්ණයෙන්ම ඔබගේය. ඔබට මට ඒක අයිති කරගන්න පුළුවන්. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේගේය. මගේ පුතා මගේ දුව මගේ පවුල මගේ ස්වාමි පුරුෂයා බිරිඳ සම්පූර්ණයෙන්ම totally yours කියලා කියන්න පුළුවන්ද? ඒ විදියට හිතන්න පුළුවන්ද? හැසිරෙන්න පුළුවන්. මගේ රැකියාව අධ්‍යාපනයේ විභාගයේ විදේශගත වීම අසනීපය ප්‍රශ්නයේ ගැටලුව සතුට සම්පූර්ණයෙන්ම ඔබගේය කියලා අද සුද්ධවන්ත භාවයට ඔසවා ඉන්න ඒ දෙවෙනි ජුවාම් පාවුල් සුදුතුම් පියතුමා ප්‍රකාශ කළා වගේම ජීවත් වුණා ලංකාවට පාතේබු ශුද්ධවන්තය. අපි උත්සාහ කරමු. අද ගීතාවලියේ ඒ ගීතිකාව තුළ කියනා වගේ මගේ රැකවරණය මගේ ශක්තිය මගේ බලය ඔබ වහන්සේ. ඔබ වහන්සේට මගේ ජීවිතය මගේ පවුල මගේ දරුවෝ බාර කරනවා කියලා කියන්නට උච්චාරණය කරන්න පමණක් නෙමෙයි ඒ අත්දකින්න ජීවත් කරවන්න උත්සාහ කරමු. ඔබ සියලු දිනාටම Jesus Peter.